ඉතින් අපි අද හදන් හදන්නේ වෙනස් මේ විදිහේ ස්නැක් එකක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මොනවද අවශ්‍ය නම් ද්‍රව්‍ය කියලා අපි බලමු. ලීක් සෝනේ පොඩි විදිහට කපා ගන්න. කැරට් පොඩි විදිහට කපා ගන්න. ලුණු ලුණු පොඩි විදිහට කපා ගන්න. අමුමිරිස් කරල් දෙකක් විතර පොඩි විදිහට ඒ ඉන්නේ කපා ගන්න. සුදු ලුණු බිත් දෙකක් පොඩි විදිහට කපා ගන්න. බාගිර සම්බාග අලගෙඩියක් පොඩි විදිහට කෑලියට කපා ගන්න. සම්බාග බිත්තර තුනක් හොඳින් පොඩි කරගන්න. අපි දැන් මිශ්‍රණය හදාගමු. අපි තෙල් සල්පයක් ඉතුරු කරන්න. සුදු ලුණු ලුණු හොඳින් කලවම් කරගන්න. අර පිංචක් අමු මිරිස් හොඳින් කලවම් කරගන්න. ටිකක් ඉදෙන්න ලුණු සල්පයක්. කපාගත් කැරට් කපාගත් අල කපාගත් ලීක්ස් හොඳින් එකතු කර කලවම් කරගන්න. කම් මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්න. කැලියවට පොඩි කරගත් බිත්තර මිශ්‍රණය එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. ටික වෙලාවක් හොඳින් කලවම් කරලා මිශ්‍රණය බා ගන්න. ඊළඟට අපිට අවශ්‍ය නැ පෙතිපා. මේකේ වාටි ටික හොඳින් ඉවත් කරගන්න. වාටි ඉවත් කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් මේක හොඳින් තලා ගන්න. හොඳින් තලා ගන්න මේ විදිහට. කලින් හදාගත් බිත්තර මිශ්‍රණයෙන් පොඩ්ඩක් කරන් පාන් පෙත්ත මැදින් තියාගන්න. අනිත් පාන් පෙත්තෙන් හොඳින් වැහෙන්න වහන්න. කප් එකක් කරන් මෙන්න මේ විදිහට තද කරලා වටේ ධාරී ඉවත් කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට කප් එකෙන් ගලව ගන්න. කඩක බිත්තර දෙකක් අරන් අපි මේ මිශ්‍රණය හදාගමු. ලුණු සල්පයක් දාන්න. දැන් හොඳින් කලවම් කරගන්න මිශ්‍රණය හොඳට. අපිට මේකට බිස්කට් කුළු ටිකක් ඕනේ මේ වටේ තවර ගන්න. අපි මේක හොඳින් බිත්තර මිශ්‍රණයේ තවර ගමු. අපිට පුළුවන් මේක බිස්කට් කුඩු වල දවට ගන්න. හොඳින් දවටගෙන බිස්කට් කුඩු ගාගෙන ඉවර වෙලා අපි මේක ගැඹුරු තෙලේ බෙදගමු. ගින්දර ගොඩක් දාන්න එපා. මද ගින්නේ වගේ මේක බෙද ගන්න. ටික වෙලාවක් බෙදගත්තට පස්සේ රන්වන් පාට ආවම පස්සේ තෙලින් බා ගන්න. මේ තමයි අපි අද හදාගත්ත වෙනස්ම රෙසිපිය. ඉතින් වෙනස්ම විදිහේ මේ වගේ රෙසිපි එකකින් ආයෙ වීඩියෝ එකකින් හමුමු. එතකම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔන් එකේ තියාගන්න. ඔයාලට සුබ දවසක් වේවා.